කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙටත් රැස් වෙයි. හීරෝස් නිසා කොටුවුණු පළතුරු මාලා. තාරකා ඉබ්බන් 85ක් ළඟ තබාගෙන උනදේ. වෙළඳ සංකීර්ණයේ වෙඩි තැබීමක් සිදු කළ තායි හමුදා නිලධාරියාට වෙඩි. දේශීය ප්‍රවෘත්ති. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහැර ඊයේ වීථි සංචාරය කළා. මංගල හස්ති රාජයා මත සදාතුක කරඬුව තැන්පත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. මෙවර ගංගාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහැරේ සදාතුක කරඬුව වැඩම කළේ මිගාර හස්තියයි. කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද මෙම පුණ්‍යෝත්සවයට වැඩම කර සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කතා නායක කරු ජයසූරිය යන මහතුරුන් ඇතුළු මහජන නියෝජිතින් රසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද සම්බන්ධයෙන්ද පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙහිදී අදහස් පළ කළා. තව දුරටත් තර්ක විතර්ක කර කර ඉදිරි ගමනක් අපිට නැහැ. සීලු ප්‍රශ්න සීලු කරුණු කාරණා විසඳාගෙන නව සංධානයක් තුලින් අපි ඉදිරියට යන්නට. අවසාන මොහොතේ ලැබුණු අපේක්ෂකත්වයේ තුල අපේ නැතිවරණ ව්‍යාපාරයත් ක්‍රියාත්මක කිරීමේදී ගැටළු රසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ අසාධාරණේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට සිදු කරන්නට හොඳ නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එක්සිත්ව එක්සත්ව සමගියෙන් අපේ ඉදිරි ගමන ක්‍රියාත්මක කරන්න. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ප්‍රශ්න විසඳන්න බාර දෙනවා කියලා කියන්නේ කෝඳුරු තෙල් හත්පත්තේ තව චුට්ටකුත් ඕන. ඕක බේරෙන්නේ නැහැ. ඇයි? කෘත්‍යාධිකාරී මණ්ඩලේ පත් කරීමේ කෘත්‍යාධිකාරී මණ්ඩලේ බහුතරයක් පත් කරන්නේ පක්ෂ නායකයා. පක්ෂ නායකයා පත් කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. ඉතින් රන්ලි වික්‍රමසිංහවත් අයින් කරන්න පුළුවන්ද? වික්‍රමසිංහවත් අයින් කරන්න බෑ. එතුමා කවදා හරි සොත් කැමැත්තෙන් විශ්‍රාම යන දෙක් එක්සත් ජාතික පක්ෂ නායකයා රන්ලි වික්‍රමසිංහ. ඕන තයි ප්‍රේමදාස මහත්තයා ඒ සඳහන් නායකයා වෙන්න පුළුවන්. විද විපක්ෂ නායක වගේ. හැබැයි අවසානයේ ඒ සඳහන් නාම වචනා දෙන්න තීන්දුව කරන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂ නායකයා. වික්‍රමසිංහ මහත්තයා ඉන්නකන් එක්සත් ජාතික ප්‍රශ්නවාසි විසඳෙන්නේ නැහැ. පක්ෂයේ ඇතුලේ තාවන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පක්ෂයේ නායකත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි මේ වෙනකොට පක්ෂය එකග වෙලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ මහා මැතිවරණයට යන්න. ඉදිරි මැතිවරණයට අපි එහෙමයි මුහුණ දෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ඇතුලේ තියෙන අර්බුදය මම දැක්කා. දැන් එතුමාලගේ භාණ්ඩාගාරික තුමා කියලා තියෙනවා. පක්ෂේ මොන විනය තීරණ ගත්තත් අපි ගෝඨාභය රාජපක්ෂ එක්ක වැඩ කරනවා. ඒතර සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මහා මැතිවරණයෙන් පස්සේ ගෝඨාභය ජනාධිපති ධුරය යටතේ මම අගමැති වෙලා ආණ්ඩුවක් කරනවා කියලා. වජිර අබේවර්ධන කියනවා මරණකන් රනිල් වික්‍රමසිංහ පක්ෂේ නායකත්වයෙන් ඉවත් වෙන්නේ නැහැ. දැන් විපක්ෂ නායකට රටේ ප්‍රශ්න නෙමෙයි ප්‍රශ්න පක්ෂ නායකකම ප්‍රශ්නේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවටත් කියනවා මේ එක්සත් ජාතික පක්ෂේ නායකයා මාරු වුණා කියලා එක්සත් ජාතික පක්ෂේ මැජික් කරන්න පුළුවන්ද? බෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂ නායක වුණානේ. දැන් මොනා හරි ජනතාව වෙනුවෙන් කරනවද? කරන්නේ නැහැ. ආණ්ඩුවක් තිබිලා බැරි වෙච්ච මිනිස්සු මේ විපක්ෂේ ඉඳන් මොනා කරන්නද? ඒ නිසා එක්සත් ජාතික පක්ෂේ දැන් ෆේල්. තම තමන් ඇතුලේ තියාගෙන ප්‍රශ්නේ ඇතුලේ විසඳ ගන්න දඟල්නවා මිස එක්සත් ජාතික පක්ෂය තමයි හන්දි ගානේ ගිහිල්ලා රෙදි අපුල්ලන්නේ. තමුන්ගේම පක්ෂයට ගරහන්නේ අපේම මන්ත්‍රීවරු. ඉතින් ඒක විය යුතු නැහැ. එක්සත් ජාතික පක්ෂයට දැන් පක්ෂයක් නැහැනේ. ඒකට එක්සත් කමක් ඇත්තෙම නැහැ. ජාතිකත්වයක් ඇත්තෙම නැහැ. එක්සත් ජාතික පක්ෂයට දැන් අනිත්‍යවද සංකාරයි කියලා බෝඩ් එක ගහන්න සිද්ධ වෙන්නේ. ලේකම්ලා ගොඩයි, නායකයෝ ගොඩයි. එහෙම බැලුවම අවසානයේ ওই පක්ෂයේ නායකයා රංජන රාමනායකව ඉද්දන්නෙත් නැහැ. යහපාලන ආණ්ඩුවෙන් රුපියල් ලක්ෂ 420ක් වටිනා මෝටර් රථයක් තමන්ට ලබා දුන් බවට පළබන ප්‍රවෘත්ති තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එම චෝදනාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
යහපාල රජයේ මහවැලි රාජ අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා පත් කෙරුණේ 2017 වසරේ මැයි 30 වනදායි. එහිදී කිසිදු අලුත් වාහනයක් තමන්ට නොලැබුණු බව ඒ මහතා පවසනවා. පසුගිය වසර 10 පුරා විවිධ අමාත්‍ය දූර දරුවද තමන් නිල වාහන වශයෙන් භාවිත කළේ එම අමාත්‍ය අංශවල තිබූ වාහන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. විශාල මුදලක් වැය කර තමන් වෙනුවෙන් වාහනයක් ගෙන්නූ බවට පළවන ප්‍රකාශ සම්බන්ධයෙන් සොයාබැලීමට අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කරනවා. මාධ්‍යවල වාර්තා වුණා මගේ පරිහරණය සඳහා ලක්ෂ 420ක බෙන්ස් රථයක් ඇනෝම් කරගෙන ආ බවට මම මේ පිළිබඳව විමතියට පත් වුණා. මොකද මම අවුරුදු 10ක් කිසිදු වාහනයක් ඇනෝම් කරලත් නැහැ, රජයේ වාහනයක් ගෙනල්ලත් නැහැ. දැන් මේ වාහනයට මොකක්ද උනේ කියන එක පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. මොකද මට රථගායක් නැහැ. මේ වාහන සියල්ලම අපි දැන්ට පාවිච්චි කරන ඒවා තීන්දුවක් අරගෙන වෙන්දේසි කළා රජයේ වැඩපිළිවෙලකට ගන්නවා නම් ඒකට අපේ කිසිදු මගේ විරුද්ධත්වයක් නැහැ. සියලු ඇමතිවරු පොදු වාහන වලින් යනවා නම් ප්‍රවාහන අමාත්‍යවරයා විදියට මම කැමති වෙනවා. මෙතර යහපාලන රජයේ සමයේ අතිසුඛෝපභෝගී වාහන ගෙන්නූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මහජන නියෝජිතින් අදහස් පළ කළා. මම කිසිම අලුත් වාහනයක් අමාත්‍යාංශයට අරගෙන තේ මටයි කියලා. ඒ වෙලාවේ තීරණයක් තිබුණා අලුතෙන් වාහන ගන්න අවශ්‍ය නැති කිසි කෙනෙක් අවශ්‍ය නැත්නම් ගන්න එපා කියලා. ඒ හිටපු ඇමතිවරයා පාවිච්චි කරපු පරණ වාහන ටික තිබුණා. ඒවා දුවන්න පුළුවන්කම තිබුණා. ඉතින් අපි මේ විදිහට ඒවා පාවිච්චි කරා. කොහි රජේනොත් ඉතින් කාලෙන් කාලට අරන් තිනවා. දැන් ඉතින් මේ වාහන ගෙන්නලා තිබුණා නම් ඒවා දැන් මේ ඇමතිවරු කවුරුවත් අරන් ගිහිල්ලත් නැහැ. ඉතින් දැන් පුළුවන් රජේට ඒව ගැන තීරණයක් ගන්න. අපිට අමාත්‍යාංශයෙන් වාහනේ වාහනයක් අපිට දෙනවා නම් ඒ වාහනේ අපි පාවිච්චි කරනවා. ඒක අලුත් දෙපරන්ද කියලා බලන්නේ නැහැ. අමාත්‍යවරයෙක්ට වාහනයක් තියෙනුනේ යන්න හැබැයි හොරකම් නොකරන වැඩ කරන කෝටි ගානක වැඩ කරනවා නම් අමාත්‍යාංශේ ඒ කාර්යභාරය හරියට කරනවා නම් වාහනයක් පාවිච්චි කරන්න කමක් නැහැ නේ. මේ ඉරිසියාව නැති කරන් මිනිස්සුන්ගේ අමාත්‍යවරයෙක්ට වාහනයක් දුන්න ගමන් මිනිස්සු ඇවිස්සෙනවා. නැත්නම් අමාත්‍යවරයා කොච්චර වැඩ කරාද, කොච්චර හොරකම් කරාද, කොච්චර අවභාවිතා කරාද රාජ්‍ය දීපල කියන එක කතා කරන්නේ නැහැ කවුරු. ප්‍රවාහන සිවිල් ගොන්සේ අමාත්‍යාංශයේ වාහන ගෙනාවේ නැහැ. ගිය වසර පහ තුල පරණ වාහන පාවිච්චි කළේ. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් අමාත්‍යාංශ වලට අවශ්‍ය වාහන ඒ අමාත්‍යාංශ ප්‍රතිපාදන වලින් ගේනවා. ඒක හැම අයවැයකින්ම මුදල් වෙන් කරනවා වාහන ගේන්න. ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ හෙළිදරව් වෙනවා ලක්ෂ 28000ක වාහන පහුගිය රජය විසින් ආනයනය කරලා තියෙනවා කියන කාරණාව අමිතිවරුන්ගේ පරිභෝජනය සඳහා. ඒ ආණ්ඩුව රටේ ඇති වෙලා තියෙන ඒ දරුණු ආර්ථික ප්‍රපාතය සලකන්නේ නැතුව මේ වගේ වියදම් දිගින් දිගටම සිදු කරා. හැබැයි ඕම් පෙන්වන්න හැදුවේ යහපාලන බෝඩ් එකට කවර් වෙලා තමයි මේ ආකාරයේ ආනයන සිදු වුණේ. දැන් ප්‍රශ්න කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුව සෑම අවස්ථාවකදීම එයාලා ආරක්ෂා කරා. ඒ ආණ්ඩුවේ අගමැතිතුමා ඇතුළු බලය අහිමි වෙච්ච අවස්ථාවන් සියල්ලකෙදීම ජනතා විමුක්ති පෙරමුණ ඍජුවම ප්‍රසිද්ධියම එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී හිටියා. ශක්තිමත් පෙරමුණක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි මහමැතිවරණයේදී තරඟ කරන බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වනු ලබන විනය කමිටුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මණ යාපා අබේවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද විනය කමිටුව සඳහා පැමිණ සිටියා. ප්‍රශ්නේ පාලනය කරන උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි වගේම ආදරය නොකළොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන අයට මහත් වූ කනගාටුවක් සහ කම්පනයක් ඇති වෙන්නේ. ඉදිරි මහමැතිවරණයේ ඔබතුමා හිතන්නේ පොහොට්ටුවෙම යයිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදත් ඉන්න දැවැන්තයෝ සමහර අය කැමැති පොහොට්ටුවෙන් තරඟ කරන තමයි. ඒ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරයයි. ශ්‍රී ලංකා නිදහස් වෙනම තරඟ කරොත් එහෙම අපසරණයි. එළපෙන මහමැතිවරණය ඒ සඳහා පවත්නා සූදානම මෙන්ම ජයගන්නා ආකාරය පිළිබඳ දේශපාලන වේදිකාවේ මේ දිනවල බොහෝ කතාබහ ඇතිවනවා.
අවුරුදු 4මාර අවසන් වුණයි පස්සේ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරන්න පුළුවන්. ඒක ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවා ලැබෙන පළවෙනි අවස්ථාවෙන්ම විසුරලා මැතිවරණයකට යනවායි කියලා. මොකද අදට අපි බහුතරයකින් නෙමෙයි මේ පාර්ලිමේන්තුව ගෙනියන්නේ. රටක පාර්ලිමේන්තුව අස්ථාවර නම් රටේ වැඩපිළිවෙල ගෙනියන්න බැරි නිසා අපි දන්නවා අපි මැතිවරණයකට ගියොත් 3-2 බලයක් එක්ක ආණ්ඩුව පිහිටවලා ගෝඨාභය මහත්තයාගේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ නිසා අපි යෝජනා කරා අලුත් අවුරුද්දට පෙර මේ මැතිවරණය තියන්න පාර්ලිමේන්තුව ශිළුදනාගේ එකගතාවේ ලබා දෙන්න කියලා. මොකද ඒක ජනතාවටත් හොඳයි. විපක්ෂයේ විරෝධතාවයක් තියෙනවා. හැබැයි ඉති විරුද්ධ උනත් සතියක් දෙකක් පරක්කු වෙයි ඕනනම්. ඒ කරයි කියලා මැතිවරණ ප්‍රතිඵලයට බලපාන්නේ නැහැ. හදන සඳහන පිළිබඳ ගැටලු තියෙනවා නම් මාධ්‍යයට වෙන්න පුළුවන්. පක්ෂය ඇතුළේ එහෙම ගැටලුවක් නොවන විදිහට සියලුම ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉදිරි සතිය තුළ අපි සියලු ප්‍රශ්න විසඳගෙන සාර්ථක මැතිවරණ ව්‍යාපාරයකට ජව සම්පන්නව ඉදිරිපත් වෙන්න සූදානම් වෙලා තිබෙනවා. 113 වර්ගද අන්තපාදයෙන් ඉදිරියේ තව දුරටත් දනගාන පාර්ලිමේන්තුවත් අපිට ඕනේ නෑ. මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ හැටියට සන්ධානයක් හදන්න අපි ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා. ඒකට පක්ෂ 18ක් එකඟ වුණා. අපේ පක්ෂයේ තීන්දුව තමයි ඊළඟ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අග්‍රාමාත්‍යයෙන් යුත් ආණ්ඩුවක් හැදීම. ඒ සඳහා සියලුම ශක්තිය යොදලා අපි එක දජයක් යටතේ එක කණ්ඩායමක් හැටියට දේශපාලන වශයෙන් ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂත් එක්ක වැඩ කරන්නේ නැහැ. ඒක පට්ටපල් බොරුවක්. ඊළඟ පාර්ලිමේන්තුවට ගරු මන්ත්‍රීතුමා කියලා ආමන්ත්‍රණය ලැබීමට සුදුසු පුජ්‍යලය මේරට ජනතාව විසින් තෝරාපත් කරගත්තොත් අන්න ඒක පාර්ලිමේන්තුව අර්ථවත් තැනක් වෙනවා. ඒක ඡන්දාගේ බුද්ධිමත්ම ක්‍රියා කළ යුතුයි. කියන්නේ උගත්කම පමණක් නෙමෙයි. මුදල් තියෙනකම් පමණක් නෙමෙයි. සෑම දෙයක්ම අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයේ අරුබුදේ නායකත්ව අරුබුදේ කොයි ආකාරයෙන්ද මේක තවත් තියෙනව නේද? උත්සාහ කළා, වංග උත්සාහ කළා මේ සෑම පාර්ශ්වෙම එකව කරන්නේ. ඉතින් මම දැන්වත් මම ප්‍රාර්ථනා කරන එක කරන්න පුළුවන් කියලා මම මේ විපක්ෂයේ සමගිය ඉතාමත්ම අවශ්‍ය බව මම තනං කරලා තියෙනවා. ගරු රාජනික විසින් මැතිතුමාට, ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ නායකින් ඔක්කොටම එකහුව වෙලා මේ කටයුතු කරන්න කියලා. මෙරට අධ්‍යාපන පද්ධතියේ පවත්නා අසමානතා අවම කරමින් දැනුම් ආර්ථිකයක් ගොඩනැගීමේ අභියෝගය ජයගන්නා බව අමාත්‍ය දලස් අලහප්පිරුම මහතා පවසනවා. දකුණු අප්‍රිකාවේ ජිබුටි රාජ්‍යයේ පැවති 3 වන අන්තර්කරණ හා සමතුලිත අධ්‍යාපනයක් සඳහා වූ ජාත්‍යන්තර සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රටවල් 36ක අධ්‍යාපන අමාත්‍යවරුන් හා නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටියා. මෙරට ක්‍රියාත්මක නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා උසස් අධ්‍යාපන පාඨමාලා ගාස්තුවලින් නිදහස් කර තිබීම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා. විදෙස් ගත කිරීම සඳහා නීති විරෝධී ලෙස තාර්කා ඉබ්බන් 85 දෙනෙකු ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සටහනින්. උඩප්පුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවටගෙන ඇත්තේ. එහිදී විශේෂයෙන් සාධන ලද කූඩුවක රඳවා සිටි විවිධ ප්‍රමාණයේ තාරකා ඉබ්බන් සොයා කිරීමට පොලිසියට හැකි වුණා. එම සතුන් ආරක්ෂිතව මුදා හැරීම සඳහා පුත්තලම වනජීවී නිලධාරීන්ට භාර දෙන ලෙසද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මන්නාරම වලේපාඩු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙහිදී නාවික හමුදා භාරයටගත් මුහුදු කූඩැල්ලන් 17ක් දීවර යාත්‍රා 4ක් ඇතුළු උපකරණ ඉදිරි පරීක්ෂණ සඳහා කිලිනොච්චිය සහකාර දීවර අධ්‍යක්ෂ වෙත බාර දී තිබෙනවා. නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලද වෙරළ තීරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් ගල්කිස්ස වෙරළ තීරය කේන්ද්‍රය කරගනිමින් පැවැත්වුණා. ඒ සඳහා ඉන්දියානු නාවික හමුදාවට අයත් ජමුනා නෞකාවේ කාර්ය මණ්ඩලයේ දෙක්ව සිටියා. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක නිල හෘද ව්‍යාපෘති යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. අනුරාධපුර ප්‍රදේශයේ පළතුරු වෙළඳසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කුඩු විකිණීමේ ජාවාරමක නිරතු 53 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර කොට්ටාසයේ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී පළතුරු මාලායන අන්වර්ථ නාමෙන් හඳුන්වන එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ විමර්ශන කටයුතු සඳහා පොලිස් නිලසුනක අංශයේ හීරෝ සුනකයාගේ සහයද ලබා ගෙනුණා. සැකකාරී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පොල් තෙල් නිෂ්පාදනාගාරයක් ගිනි ගැනීමෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා. අද අලියොම 3ට පමණ මෙම පොල් තෙල් නිෂ්පාදනාගාරය ගිනි ගැනීමට ලක් වුණා. වෙයන්කොඩ යුද හමුදා කඳුරේ බටින් සහ ගම්පහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගම්පහ බෙම්මුල්ල පොලිසිය සිදු කරනවා. උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටා තිබෙන සිංගමලේ දුම්රිය උමන් මාර්ගයේ අසල ආරක්ෂිතය ගිනි ගැනීමෙන් අක්කර 10ක පමණ භූමි කොටසක් විනාශයට පත් වුණා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශයේ මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමග ගින්න සීග්‍රෙන් පැතිර ගොස් තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය දාවන කටයුතු වලට මේ හේතුවෙන් බාධා එල්ල වූයේ නැහැ. කිසියම් පිරිසක් එම ආරක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙතර හැටන් එරෝල් රක්ෂිතය ඇතු ගින්නකින් අක්කර 30කට අධික භූමි ප්‍රදේශයක් විනාශයට පත් වුණා. ප්‍රදේශයේ පවතින අධික වියලි කාලගුණය හා සුලත් තත්වයේ හේතුවෙන් ගින්න ඉතා සීක්‍රෙන් පැතිර ගොස් තිබෙනවා. මේ හේතුවෙන් එය මැඩ පැවැත්වීමට අසිරු අතර සතුන් සහ වටිනා ශාක වර්ග රසක් ගින්නෙන් විනාශයට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. සතුන් දඩයම් කිරීම සඳහා එම රක්ෂිත ප්‍රදේශයේ ගිනි තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. ගුණාත්මක දුම්රිය සේවයක් ඇති කිරීම වෙනුවෙන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. ඊ ටිකට් ක්‍රමය හඳුන්වා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගද ගෙන ඇති බවයි ඒ මහතා පවසන්නේ. මේ තීන්දුව తీරක සඳහා මම සාමාන්‍ය අධිකාරිවරයාට දැනුම් දීලා තියෙනවා කඩිනමින් මේ කාර්යක්‍රියාව දාමේ කරන්න කියලා. කෙසේ නමුත් ඊ ටිකටින් වැඩි සඳහා අවශ්‍ය කටයුතු කරන්න ඒ සඳහා කැබිනට් පේපර් එක ඉදිරිපත් කරන්න අවශ්‍ය පසුබිම සකස් කරග යුතුයි. කැබිනට් ඇමතිවරයා කැබිනට් පේපර් එක ඉදිරිපත් කළ යුතුයි. දැන් වාර 3-4ක් ප්‍රකාශ කරලා තියෙනවා. ඉදිරියේදී මේ කැබිනට් පේපර් එක ඉදිරිපත් කිරීම සඳහා හෙට දවසෙත් මම ඒ සඳහා තීන්දුව తీරක ගන්න සූදානම් වෙනවා. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරාට පස්සේ ඊ ටිකටින් වැඩසටහන දියත් කරලා ජනතාවගේ හිතසුව පිණිස ජනතාවගේ අභිමතය පරිදි ඒ කටයුත්ත කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම නිසි වේලාවට නිසි කලට දුම්රිය පමාවෙකමක තොරව ආරම්භ කරන වැඩසටහන ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරන කටයුතු කරන්නත් ඒ වගේම මගේ අමාත්‍යාංශය මට දීලා තියෙන අපසරිය තුළ කෙටි කාලීන මැදි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් තුනකට කඩලා ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා තිනවා. ඒ ක්‍රියාත්මක කිරීම යන්න පුළුවන් වෙන්නේ නිලධාරිත් එක්ක රටේ රාජ්‍ය චක්‍රලේක නිසා. ඒ නිසා මම 13 වෙනිදා අපි ගරි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. වගේම දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය කාර්යයක් කරන්න කියන එක මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. කඩිනම් සේවාවක් ලබා දීම ඒ වගේම සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. කලුතර වස් කඩුව දෙදියවල ප්‍රදේශයේ කිරිමැටි හරහා විශාල වලවල් නිර්මාණය වී ඇති අනාරක්ෂිත භූමිය අලංකාර උද්‍යානයක් බවට පරිවර්තනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ ප්‍රදේශයේ සංචාරය කරමින් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා කරුණු සොයා බැලුවා. වසර ගණනාවක් පුරා මෙම ප්‍රදේශයේ මැටිහාරා විවිධ කර්මාන්ත සඳහා යොදා ගැනීමෙන් මුදල් ලිපීමක් සිදු කළද දෙදියවල ප්‍රදේශයේ මේවන විට පරිසර ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා. වලවල් වලට වතුර පිරියාමෙන් මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවක්ද පවතින බවයි අප වාර්තාකරු පවසන්නේ. එමෙන්ම අනාරක්ෂිත වතුර වලවල් වලට බැස දිය නැමට යාමෙන් කිහිප දිනකටම ජීවිත අහිමි වුණා. මෙම තත්ත්වය සැලකිලට ගනිමින් අදාළ ස්ථානීය සංවර්ධනය කර උද්‍යානයක් නිර්මාණය කිරීමට සැලසුම් කෙරුණා. අක්කර 104ක භූමි ප්‍රදේශයක් පුරා පරිසර උද්‍යානය නිර්මාණය කිරීමට නියමිතයි. පොකුණු 99ක්ද ඊට ඇතුළත්. මේ වලවල් ටික ආයෝජනාත්මක මැදිහත් වීමක් කරලා ප්‍රොජෙන්ට් අරගෙන ආදායම් උත්පාදනය කරන මාර්ගයක් බවට පෙරළීමේ වගකීම අපි හිතේ තියාගෙන මේ වැඩේ අපි ආරම්භ කරනවා. ජලජ පුෂ්පයන්ගෙන් අලංකෘත වූ මනරම් මල් විල් වලින් සැදුම්ලත් උයනක් හදලා දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයක් ලැබෙන ව්‍යාපෘතියකට අපි මුල පුරමු. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ඔස්සේ මේ රට හොඳ කල දවසක් යන බව පැහැදිලි. මේ රට විප්ලවීය පරිවර්තනයට ලක් වෙන යුගයකට අපි මුල පුරලා තියෙනවා. දැන් පුවත් කිහිපයක් ලුහුටින්. රටේ ජනතාවට සහ රජයට සෙත්පතා සංවිධානය කළ විශේෂ පින්කමක් කතරගම පුදබිමේදී පැවැත්වුණා. විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනකේ මහතාගේ මූලිකත්වයෙන්ුයි මේ සංවිධානය කෙරුණේ. කතරගම මහදේවාලය සහ කිරිවෙර රජමහා විහාරය මුල් කර ගනිමින් පින්කම් පැවැත්වුණා. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පින්කම් මාලාවට එක්ව සිටියා.
ගමනාගමන මණ්ඩලයට අයත් එක් ඩිපෝවකින් එක් දවසකට රුපියල් 50,000ක් ලක්ෂයත් අතර මුදලක් පාඩු ලැබෙන බව සභාපති කින්ස්ලි රණවක මහතා පවසනවා. නරහේන් පිට ගමනාගමන මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ වංචනික කටයුතු පිළිබඳව මගේ ජනතාව දැනුවත් කළ යුතු බවයි. පැලිකුඩ නගර සභා බල ප්‍රදේශයේ දුටුගමුණු මාවත අසල කසලපිරි අවහිර වී තිබූ ඇලමාර්ගයක් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් පීඩාවට ලක්ව සිටියා. එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කළ ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඉක්මනින් එම ස්ථානය පිරිසුදු කිරීමට බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පන්නිපිටිය ලියනගොඩ ඇසුර ධර්මසේනාසනය වාර්ෂිකව පවත්වනු ලබන දේව මංගල්‍යයේ එම ස්ථානයේදී පැවැත්වුණා. මෙහිදී කිරියම්මා වරුන් 400 දෙනෙකුට දානය පිළිගැන්වූ අතර අලුයම පිරිසජ්ජායනාද්ද පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර තිබුණේ. හොරණ විද්‍යාරත්න විද්‍යාපීඨයේ 63 වන වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල එම පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතායි. විද්‍යාලයේ ප්‍රධාන ආචාර්ය ආචාර්ය පූජ්‍ය ලබුගම නන්දස්වාමීන් වහන්සේගේ අනුශාසනා මතයි මෙහි කටයුතු සිදු කෙරුණේ. විවිධ ක්‍රීඩා අංශවලින් දක්ෂතා දක්වූ දරුවන් වෙත ත්‍යාග සහ සහතිකපත් පිරිනැමුණා. නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශුරතාව දිනාගත්තේ පරාක්‍රම නිවාසයයි. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සොරකම් සිදුව නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහන්ද සිල්වා මහතා පවසනවා. රත්නපුර ප්‍රදේශයේ ක්‍රිකට් වර්ණ ප්‍රදාන උත්සවයකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සංවිධානය කළ ක්‍රිකට් වර්ණ රාත්‍රියේදී 2019 වසරේ වයස අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තීරීපත් වුණේ රත්නපුර ශාන්ත ඇලෝසිස් විද්‍යාලයේ විහෙර අත්නායකයි. වේගවත්ම පන්දු යවන්නා ලෙස තීරීපත් වුණේ සිවලී මාධ්‍ය විද්‍යාලයේ එෂාන් මාලිංගයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ඉසුරු උදානට මෙහිදී උපහාර පිදීමක්ද සිදු වුණා. 2016 අපි ක්‍රිකට් ආයතනය බාරගද්දී බංකොලොත් වෙලා තිබුණේ බිලියන 2ක පමණ ණයක් තිබුණා. ඊට අමතරව ස්ටේඩියම් සදලා තව බිලියන 2ක් හිඟ මුදල් ගෙවන්නට අපිට වෙලා තිබුණා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ නොයෙකුත් විශාල මහා පරිමාණයේ හොරකම් වෙනවයි කියලා. මම කියන්නට කැමතියි. නමුත් කවුරුත් කතා කරන්නේ මේ සල්ලි කොහෙන්ද අපිට ආවේ කියලා. වගකීමකින් කියනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ එහෙම හොරකම් කවදාවත් වෙලත් නැහැ. අපි කියන කනගාටු වෙන්නෙත් නැහැ. අපි උන්ට උත්තර දෙන්නෙත් නැහැ. අවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk